කොහොමද කට්ටියටම? එහෙනම් ඔන්න DK Vlogs SL මේ සන්ධ්‍යාවෙත් ඕගොල්ලෝ හම්බෙන්න ආවා වෙනස්ම විදිහේ මාතෘකා දෙකක් අරගෙන. එහෙනම් ඔක්කොටම සුබ සන්ධ්‍යාවක් කිව්වා. යමු එහෙනම් කෙලින්ම පොඩි කතාවට. මොකක්ද අද පොඩි කතාව? අද පොඩි කතාව වෙලා ඕගොල්ලෝ දන්නවද මීහරක් මීවැස්සියෝ මීනාම්බු සතෙක් එක්තරා සතෙක් හැබැයි ඉතින් සතා ලොකු කාර්යභාරයක් කරනවා. හැබැයි මම මේ කතා කරන මීහරක් ඇවිල්ලා කිසිම කාර්යභාරයක් නොකර කකා බිබි ලස්සන්ට ජීවත් වෙන මිනිස්සුන්ගේ මහ ජනතාවගේ මුදල් වලින් ජීවත් වෙන මීහරක් කොට්ටාසය. ප්‍රශ්නේ තියෙන්නේ මේ මීහරක් ඉන්නවනේ මේ මීහරක්ට කුඩාල්නවා එහෙම දැකලා තියෙනවා කවුරු හරි. මම අර මගේ thumbnail එකේ වීඩියෝ එකේ thumbnail එකේ දාලා තිනවා මීහරක් එක්ක කුඩයක් අල්ලන. රයිට්. ඉතින් මම මේ අද කතා කරන්නේ මීහරකුන්ට කුඩ ඇල්ලීම. මේ ඇවිල්ලා සිංහල භාෂාව ඔස්සේ බැලුවොත් මේක අමුතුම වචනයක්. මොකද මීහරකුන්ට කුඩ ඇල්ලීම කියලා කොහෙවත් නැහැ. ඈ මේකට වෙනම ඉතින් ඇත්තටම ගියොත් කතාවක් ලියන්න පුළුවන් වෙනම ආටිකල් එකක් ලියන්න පුළුවන් මීහරකුන්ට කුඩ ඇල්ලීම. හරි ව්‍යංග කතාවක් කියලා අපිට කියන්න පුළුවන් මේක. ඉතින් දැන් මේ මම අර්ථකථනය කරේ අපේ රටේ මේ ළඟදී මේ පොඩි සිද්ධියක් වුණා ඊයේ පෙරේදා. අපේ සිද්ධිය කියනවට වඩා හොඳයි මේ නරඹන එක. එහෙනම් මම මේ වීඩියෝ එක ඔයාලගාවට අරන් ඉන්නම් දැන්. බල්ලෙම් කුස්සල්. Left side breathing while breathe out bend your body to the left side bring your palms completely resting on the floor and forehead close to the knee. Right. දැන් ඇති උතුමාණනි කුඩය අල්ලන්නද? උතුමාණනි අර කල්ලන්නද? උතුමාණනි මේක අල්ලන්නද? ඔන්න ඔහොම කියනවට මේ උදවිය හරි ආසයි. හරිම ආසයි. ඈ ඒක තමයි අයාලට අවශ්‍ය. රටේ ඉන්න මහ ජනතාව ලව්ව, රටේ ඉන්න අහිංසක මිනිස්සු ලව්ව. හරි ඒ විදිහට කුඩ අල්ල ගන්න එක තමයි මුංගේ තියෙන ප්ලෑන් එක. නැත්තම් මුංගේ හරි ලොකු ආසාව. දැන් බල දැක්කේ ආන් මේ වගේ ආසාව සපුර ගන්න උත්සාහ කරන අපේ රටේ බත් කන මීහරක් සෙට් එකක්. ඒල බත් කන මීහරක්. අර තනකොළ කන මීහරක් එම නෙමෙයි. ඒ තනකොළ කන මීහරක මාර වටින සම්පතක්. අපේ රටේ ගව සම්පත. මූන්ට සම්පත කියන්න බෑ. මුන් ඇවිල්ලා වෙනම ජාතියේ සත්ත්ව කොට්ටාසයක්. ඉතින් ඇත්තම කිව්වොත් දැන් විනත් රටවල අපි ගමුකෝ විනත් රටවල මොකක් හරි සුදු සිංහලෙම කියනනම් මල ගෙදරක් ඉන්න පුළුවන් මොකක් හරි ගුණානුස්මරණ උත්සවයක් කරන්න පුළුවන් මොකක් තිබ්බත් ඒ රටවල මිනිස් ඒ කියන්නේ නායකයොන්ට කුඩාල්ලන්න කවුරුත් එන්නේ නැහැ. කුඩාල්ලන්න අවස්ථාවකුත් නැහැ. මොකද කෙලින් වැස්සට තෙමෙන්න අවුවට වේලෙන්න රයිට් ඕන තැනක ඉන්න කකුල් දෙකෙන් හිටගෙන හොඳ පර්සනලිටි එකක් තියෙනවා. වැඩේ තියෙන්නේ අපේ රටේ ඉන්නේ උන්ගේ තට්ටේ බඩයි විතරයි ඉන්නේ තියෙන්නේ ওই පාර්ලිමේන්තුව කියන එක ඇතුළේ ඉන්නේ උන්ගේ. ඉතින් දෙයියනේ කොහොමද තනියෙන් වැඩ කරගන්න තනියෙන් හිටගන්න මොකද ඕකුන් ඉගෙන ගත්තේ උන් නෙමෙයිනේ. අටපාස්වත් නෑ. අටපාස් කියන එකත් හොඳ වැඩේ නුට. ඉතින් ඔන්න ඕක තමයි අද මම පොඩි කතාවෙන් කිව්වේ ඔයාලට. මේ බත් කන මීහරක් ගැන. ඉතින් වැඩි යෝග දුරදිග ගස්සන්න ඕනේ නෑ. ඉතින් මට පොඩ්ඩක් ඕකුන්ට බයින්න ඕන වුණා. මොකද ඒක දැක්කහම ওই මේ කුඩේ යල්ලන එක දැක්කහම ඇත්තටම ඇඟ නලියනවා. හොඳ පද මතක් වෙනවා රයිට්. හොඳ පද රාජංගනේ භාෂාවත් මතක් වෙනවා. හැබැයි රාජංගනේ භාෂාවෙන් කියන්න බෑනේ. ගොඩක් අය කැමති නෑ ඒ භාෂාවට. රයිට්. හැබැයි මුන්ට තේරෙන්නේ නම් ওই රාජංගනේ භාෂාවෙන් කිව්වොත් විතරයි. ඉතින් අපි වැඩි ඕවා කතා කරන්න අවශ්‍ය නෑ. මීහරක් ගැන කතා කරන්න ඕනේ නෑ. තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අද දවසේ. ඒ හින්දා අපි ඉක්මනටම යමු අපේ ලොකු කතාව බිග් ටෝක් එකට. රයිට්. ඔක්කොම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අද කතාව නැරඹීමට DK Vlogs SL. ඒ කියන්නේ පටන් ගන්න කලින් තව දෙයක් කරන්න ඕනේ. ඉක්මනටම ගිහිල්ලා subscribe පාරක් දාපල්ලා මේ රෙකෝඩ් කරන අතතුරේ කියන්නේ කරලා ඒක කරලා මදි බෙල් බටන් එකත් ඔබහල්ලා. මොකද ඒව කරන්න තු මේක බලන්න බෑනේ. උඹලා ඔක කරොත් විතරයි මගේ වීඩියෝ උඹලාගේ වීඩියෝ ෆෝන් එකට පෙන්නන්නේ. එහෙනම් දවය මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නකුව ගිහලා subscribe කරපල්ලා. රයිට්. ඉතින් එහෙනම් අද ලොකු කතාවද වෙලා රටේ පවතින ආර්ථික තත්ත්වය. රයිට්. රටේ පවතින ආර්ථික තත්ත්වයට හේතු මොනවද? රටේ පවතින මේ උද්දමන ප්‍රශ්නට හේතු මොනවද?
රට 2048දී ඔය කියන විදිහට හරිත ව්‍යාපෘති නැත්තම් හරිතමය ආර්ථිකයක් ඇති කරන්න පුළුවන්ද? එතකොට ඊළඟ එක තමයි රනිල් වික්‍රමසිංහ නොහොත්බලාගේ පින් ජනපතිට මේ රට 2048 වෙද්දී ලෝකයේ අනිත් රට වලට ණය දෙන්න පුළුවන් දියුණු රටක් කරන්න හැකි වේවිද? ඊළඟ එක එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම ඉගෙන ගත්ත මිනිස්සුද? ඊළඟ ප්‍රශ්නේ අර මාළ කඩපු හොරා කවුද පාර්ලිමේන්තුවේ ඉන්නේ? රයිට්. ඔය ටික ගැන මම මට පුළුවන් විදිහට ලස්සනට කතා කරනවාද සිංහලෙන් සහ සුද්දෙන්. රයිට්. එහෙනම් අපි ඉස්සල්ලාම යමු. දැන් මේ අපි රනිල් මහත්තයා ඉන්නවනේ. මේ රනිල් මහත්තයා කියනවා මේ ළඟදී මේ මට ජනමතය තියෙනවා. මට ජනමතාවගේ පරමාධිපත්‍ය අපිට හම්බුණා. ජනතාව මට හරි ආදරෙයි. ඕමම කතාවක් ගොමන් ඊයේ පෙරේදා ඔය වීඩියෝ එකත් ඕක ගැන හොඳට දිගෑරලා ඇරියා. ඉතින් මට හිතුණා ආය කතා කරන්න මේ ගැන. මොකද මමයි විධායක ජනපති කියලා. ඉතින් මම ඒ විධායක ජනපතිගෙන් හරිද අපේ ජනපති ආමුදුරුවන්ගෙන් අහන්න කැමති. ඔයා එහෙමනම් ඇයි? හරි ඔයා එහෙමනම් ඇයි වෙනත් රටක පුරවැසියෙක් වෙන බැසිල් රාජපක්ෂ කියන අර හෝතඹුව නැත්තම් මොකාද එකට කියන්නේ අවලම් පරදේශක්කාර මොකාද මට කියන්න නම් එන්නේ නැ බං ඔකට. හරිද ඕම් ඕක කියන දේවල් අහගෙන උගකීමට මේ රටේ ඇමතිවරු පත් කරන්නේ බොලා විධායක ජනාධිපති හින්දාද? එච්චරට උගත් මිනිස්සෙක් මේ ආසියාවේ මොලේ හින්දාද? හොඳම මොලේ හින්දාද? අර කොහෙවත් නැ අටපාස් අවලම් බල්ලෙක්වත් කියන කතා අහන්නේ. රටේ පුරවැසිභාවයක්වත් නැති ඒ වගේ අවජාතක පුතෙක් කියන දේවල් අහගෙන මේ රටේ පාර්ලිමේන්තුව කියන උත්තරීතර ස්ථානයට අමතුරුපත් කරගන්නේ මොලේ තියෙන හින්දාද? අපේ ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවගේ ජනමතය තියෙන හින්දාද? මම ඒක අහන්නේ රනිල් වික්‍රමසිංහගේ. මම තව දෙයක් අහන්න කැමතියි. මේ රටේ විධායක බලයේ හිමි ජනතා පරමාධිපත්‍ය හිමි රයිට් රනිල් වික්‍රමසිංහ මහත්තයෝ කෝ ඔයාගේ කොන්ද? කෝ ඔයාගේ අර පිටමැද තියෙන සුසුම්නා? ඒක ඔබතුමාට තියෙනවද? ඒක කොහෙද තියෙන්නේ කියලා පුළුවන් නම් අපිට පෙන්නපල්ලා. ඉතින් ඇත්තටම මේ ඇච්චෝ බැච්චෝ ඒ කියන්නේ ඉන්නවනේ ඔය මේ ගෝඨාභයලාගේ රාජපක්ෂලාගේ ඔය කට්ටියගේ ඇච්චෝ බැච්චෝ ඕගොම හැමතැනම කියනවා ගිහිල්ලා කියව කියව එනවා රනිල් තමා හොඳටම කරන්නේ කියලා. මම මහජනතාවකින් අහන්නේ රනිල් මහත්තයා හොඳටම කරනවද? දැන් සැපද? ඒ කියන්නේ දැන් සැපද කියලා දහන්න ඕනේ? දැන් කොහොමද ඒක අහන්න ඕනේ? පුළුවන් නම් ඒකටත් වචනයක් හදපන් සුව දුක් විමසීමට අර රාජපක්ෂලට හැදුවා වගේ. රනිල් හොඳයිද? ඇත්තටම මං අහනවා රනිල් මහත්තයා හොඳයිද කියලා. ඉතින් කොහොම හරි මේ රනිල් වික්‍රමසිංහ ඇත්තම කියනවා නම් මම දකින විදිහට රූකඩයක්. මේ රූකඩේ නටවන්නේ පිටිපස්සේ ඉන්න අටපාස් ගොන් හිවල්ලු ටික. ඒකනේ ඇත්ත. ඒක තමයි සහ සුද්දෙන් ඇත්ත. ඉතින් මේ රටේ ඇමතිවරු පත් කරන්නේ ආර්ථිකය පිළිබඳව තීන්දුව තීරණ ගන්න. ඊට පස්සේ මේ මිනිස්සුන්ගේ මිනිස්සු කන්න බොන්න ඕනේ කොහොමද කියලා තීරණය කරන්නේ. මේ හැමදේම කරන්නේ පාහර පරදේශක්කාර අර බැසිල් කියන ගොන් හිපාටුවා. එතකොට දැන් අනික මේ පත් කරගන්න ඇමතිවරු කවුද? මේ බැසිල් කියන එක අහගෙන රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ජනාධිපති පරමාධිපත්‍යයෙන් අටවන විධායක ජනාධිපති අහවල් එකේ ජනාධිපති. එතකොට ඔයා මේ පත් කරගන්න ඇමතිවරු කවුද? මේ රට කාපු කාල කාබාසිනිය කරපු මේ රටට කරන්න තියෙන හැම වින්නහියම කරපු රයිට් ඕන් ඔය වගේ මාර පුත්තු ටිකක් තමයි ආපහු මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ජනතාවගේ බදු මුදල් වලින් කණ්ඩ බොණ්ඩ දීලා V8 තරම් දීලා නඩත්තු කරන්න හදන්නේ. ඕක තමයි ඇත්ත. ඉතින් ඔය රාජපක්ෂලා කියන්නේ ඒ වගේ පරපුරක් උන්ව නඩත්තු කරේ අපේ මිනිස්සු. අපේ මහජනතාවගේ බදු මුදල් වලින් තමයි අද වෙනකම් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 70% ඔක්කොම ඇච්චෝ බැච්චෝ ඔක්කොම ටික නඩත්තු වෙන්නේ. උන් V8 පදින්නේ. උන් රාඩෝ පදින්නේ. උන් හොඳ හොඳ කෑම කන්නේ. හොඳ හොඳ ගෙවල් වල ඉන්නේ. අපේ ජනතාවගේ බදු මුදල් වලින්. හරි? රටේ අරග හදනවා මේක හදනවා කියලා රටේ කැලල විකුණලා ණය අරගෙන IMF එකේ බලා එක ඕකේම මගුලකින්ම ණය අරගෙන මේ රට හදනවා කියලා කරලා අන්තිමට දැන් රාජපක්ෂලා ගෙවනවද? ඈ රනිල් ගෙවනවද?
ගෙවන්නෙත් බං මේ රටේ අහිංසක නිර්ධන පන්ති මිනිස්සුමයි. උන්ගේ බද්ධ මුදල් වලින් තමයි මේ ඔක්කොම ණය ගෙවන්නේ. එහෙම නැතුව ඔය VIP කාරයෝ ඔය පිට දෙසක් කාර පර බල්ලෝ මේවා ගෙවන්නේ නැහැ කියන එක හොද්දට මතක තියාගන්න. ඒකයි තිත් ඇත්ත. එහෙම නේද? එතකොට මම දැන් කියන්නේ මේ රනිල් නටන්නේ බැසිල් රාජපක්ෂය තුළු මේ රාජපක්ෂය ඇති කරේට ඕන විදියට උන් තමා මේ රූකඩේ නූල් දෙක දෙපැත්තට අදින්නේ. රනිල් නටනවා රාජපක්ෂලට ඕන විදියට. රනිල් බාප්පා මොකද මයිනාගේ බාප්පා. හරි රනිල් කියන්නේ කොහොම හරි. ඉතින් මේ දැන් මේ මිනිස්සුන්ව මේ වගේ විදියට මේ වගේ ගෙනල්ලා කියන්නේ අටපාස් මේ ගොන් හැත්තක් ආපහු අර මාර කුකු ටික මේකට දාලා ඉවරලා මේක මේ ආර්ථිකය ගොඩනගන්නද මෙයා දැන්. ඒකද උඹලගේ දැක්ම? ඒකද උඹලගේ මේ ආර්ථිකය ගොඩ ගැනීමේ මහා පියවර? මහා පියවර ඒක අල්ල බලපන් යට මේ මෙහෙම එකක් තියනවාද කියලා. ඒක තමයි මට අහන්න තියෙන්නේ. ඒක තමයි අහන්න තියෙන්නේ. රයිට්. එතකොට දැන් මේ තව කතාවක් කියනවා. 2048 මේ රනිල් වික්‍රමසිංහ මේ රට මාර විදියට දියුණු කරනවලු. ඒ කියන්නේ ලෝකෙ තියෙන අනිත් රටවල් වලට ණය දෙන්න පුළුවන් විදියට. විශේෂයෙන් කියනවා ඇමරිකාවට, එංගලන්ඩ් වලට, රෂ්‍යාව වලට වගේ හොඳ රටවලටත්, ලොකු රටවලටත් ණය දෙන්න පුළුවන් මේ දූපතක් කරනවලු අපේ ශ්‍රී ලංකාව මේ රනිල් වික්‍රමසිංහ. කවදද එහෙම කරන්න යන්නේ? 2048. මම පොඩ්ඩක් කියන්න දෙයක්. දැන් රනිල්ට වයස කීයද? සාමාන්‍ය මම හරියටම ගාන දන්නේ නැහැ. හැබැයි මම හිතනවා අවුරුදු 75ක් වගේ ඇති කියලා. 75ක් ඉඳන් ඒතොර දැන් මේ 2023 2048 වෙනකොට රනිල්ට වයස 99ක් 100ක් විතර වෙනවා. රයිට්. එතකොට අනේ ඉතින් රනිල් වික්‍රමසිංහ අවුරුදු 100ෙදි නැත්නම් 99ෙදි තමයි අපේ රටේ හරිත ආර්ථිකයක් නිර්මාණය කරන්න හදන්නේ. තව කියනවා මේ AI තාක්ෂණය කියලා තියෙන ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන මේ ඒ තාක්ෂණයේ ටෙක්නොලොජි එක ලොකුවට භාවිතා කරලා අපේ රටේ ලොකු ලොකු දේවල් කරනවලු. රයිට්. ලොකු ලොකු දේවල්. තව කියනවා මොනවද? ඉතින් කෘතිම බුද්ධි භාවිත කරනවා. තව මේ රටේ මේ මිනිස්සුන්ට හොඳ හොඳ රැකියාවල් දෙනවලු, බුද්ධිමත්තු ටික ගෙන්නනවා. ඔක්කොම කරනවා 2048. කාලා බීලා ඉන්න පුළුවන් මේ රුපියල හොඳට ශක්තිමත් කරන්නේ 2048. අනේ යකෝ පින් ජනපතියෝ, උඹලට තේරෙන්නේ නැද්ද? එච්චර කල් ගියොත් මේ රටේ මේ ඉන්න මිනිස්සු ටික මැරිලා තොපිට මේකේ තියෙන මේ ගල් බිත්ති ටිකට විතරයි උඹලට සලකන්න වෙන්නේ. මොකද මේකින්නේ උන්ට කන්නේ නැතුව මැරිලා වැටෙනවා. ඈ බේවේ 2048 ගහගනින් පස්සේ පැත්තේ ගහගෙන පොඩ්ඩක් මේ හිට අනිද්ද වෙනකොට මේ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ පුළුවන් ආර්ථිකයක් හදන්න පුළුවන් එකට රට දීපක්. හරි. ඔබට හදන්න ඕන ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ජනමතය කියන එක අරගෙන වරේ. ඇවිල්ලා මේකට අත ගාපන්. ඒකයි කියන්නේ. මේ ටික තේරුම් ගන්න මං හිතනවා මේ තාමත් පරක්කු නැහැ කියලා. ඉතින් තාමත් මේ හැටි කරේ මේ පාලකයෝ ටික පවත්වාගෙන යන්නේ පරණ සුපුරුදු අර ජඩ නැත්තම් මජර දේශපාලනයම තමයි. එතකොට රනිල් රකින්නේ රාජපක්ෂ පවුල කියන එක අපිට අමුතු දෙයක් නෙමෙයි. ඒක කිසිම වෙනසක් වෙලා නැහැ. මොකද දැන් අපිට හොඳටම පැහැදිලි වෙන දේවල් වෙලා තියෙනවා. මම ඒක පැහැදිලිව ඔයාලට කියන්නම්. පහුගිය කාලේ ওই තැන් තැන් වල එළියට බෑ ගන්න බැරුව එක එක ওই ගුබ්බෑයන් වල හැංගිලා හිටපු රාජපක්ෂවරු ටික අපි දැක්කා. හරි. රාජපක්ෂවරු ටික අපි දැක්ක හැංගිලා හිටපු. දැන් එතකොට ඒ එළියටවත් බෑ ගන්න බැරුව හිටපු රෙන එකක් කරේ ඔකුන් හොරෙක්. මිනිසු ගහන්න පන්නවනේ, මරන්න පන්නනවා. ඉතින් එහෙම පොරවල් හරිද? එහෙම ඇච්චෝ බැච්චෝ දැන් මේ කරලියට ඇවිල්ලා ස්ටේජ් එක නැගලා එක එක ආකාරයේ සුරංගන කතා කරලිය වගේ අමුතු කතා ඉදිරිපත් කරනවා. හරිම සතුටුයි. ඉතින් කොහොමද මේ ගුබ්බෑයන් අස්ස රින්ගකට හැංගිලා හිටපු මේ වගේ අවජාතකයෝ ටිකක් දැන් එළියට ඇවිල්ලා මෙහෙම නරි නාටක නටන්න? කාගේ අයියටද පොඩක් කල්පනා කරලා බලමුද අපි කාගේ අයියටද කියලා. රනිල් මහප්පා නොවේද අයිය? රනිල් මහප්පා නොවේද? ඒ කියන්නේ ඔබලගේ අටවන විධායක ජනාධිපතිතුමා 2048 හරිතාර්ථිකයක් නිර්මාණය කරන රට 2048 දී අනිත් රටවලට ණය දෙන්න පුළුවන් රටක් කරන
අපේ පින් ජනාධිපති. නැත්නම් එහෙම නෙමෙයි, එහෙම කියෙම කියලා හය පාරක් අගමැති වෙච්ච පින් ජනාධිපති වත් අර අටවන පින් ජනාධිපති. රයිට්. අන්න එයා ඉතින් දැන් මේ පොහොට්ටුවේ ඉඳපු ඔය ඇංගිලා හිටපු ඇච්ච බච්ච ටික ගොන් හිපාටුව ටික එලියට ගන්න මාර ගේම් එකක් දීලා ඉතින් ඔය එක එක පණත් අර අන පණත් ගිනල්ලා ලොකු උත්සාහයක් දරලා දැන් සාර්ථක වේගන යනවා. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්තටම මම කියනවා නම් ඔයාලා ආය පාරක් රාජපක්ෂ මේ කුමාරයෙක්ව නැවතත් පොටුනු පොටුන්න දාන්න. ඒ කියන්නේ රාජපුතුවේ රාජ ආසනේ වාඩි කරවන්න. ඇයි කුඩයල්ලෝ ගන්න මම මහජනතාව ලැබුවා අර මීහරක්ට කුඩයල්ලුව කියලා මං කිව්වේ මුලින් පොඩි කතාවේදී. අන්න ඒ වගේ කුඩයල්ලවන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් ඔය පොහොට්ටු ගොබිලෝ ඉන්නවනේ. පොහොට්ටු ගොබිලොන්ට කවුද නායකයා කියලා මේ කිසිම වැඩක් නැහැ. ඒ නායකයා රනිල් වුණොත් රනිල් සරණං ගච්ඡාමි. හරිද? ඒ නායකයා මොකද මේ දිලුම් අමනුගම වුණොත් එහෙම දිලුම් සරණං ගච්ඡාමි කියන බලාගෙන තමයි ඒ සරණ යන්න තමයි බලාගෙන ඉන්නේ. මොකද සාමාන්‍යයෙන් බලු මැක්කට බල්ලා ඇවිල්ලා ජර්මන් ෂෙපර්ඩ්ද එහෙම නැත්තම් මොකෙද්ද මේ තව ඉන්නේ ඔය හොඳ හොඳ බල්ලෝ ඈ ඇල්ඩේෂන් බල්ලෝ ඒකෙක්ද නැත්තම් පාර යන වල් බල්ලෙක්ද කියන එක වැඩක් නැහැ. මැක්කට අවශ්‍ය බල්ලගේ ජාතකය නෙමෙයි, බල්ලගේ ඇඟේ නැගලා ඌගේ තියෙන හීරි මාංශය ඔක්කොම ඈ ලේටි ගෞරා බොන එක තමයි බලු මැක්කගේ වැඩේ. ඉතින් උන්ට ඕනේ ජාතකය නෙමෙයි මොකාගේ හරි ඇඟේ එලිලා උන්ගේ පරමාර්ථයට යන්න. අන්න ඒ වගේ බලු මැක්කෝ තමයි ඔය රාජපක්ෂවරු කියලා කියන්නේ. රයිට්. ඒක හොඳට මතක තියාගන්න ඕන. මේ මම කියන දේවල් හොඳට මතක තියාගන්න ඕන. රයිට්. ඉතින් දැන් මේ මැක්කා. එතකොට බල්ලගේ ඇඟට ගොඩ වෙන්නේ මං කලිනුත් කිව්වා වගේ උගේ ජාතිකය වල නෙමෙයි කිව්වනේ. උගේ ඒ කියන්නේ ඌ ගඳද, ඌ සුවඳයිද, ඌ මොන වගේද? ඒ වැඩක් නැහැ උට. ඌ කටුව කාලද වැඩකුත් නැහැ. ඉතින් රනිල් කියන්නේත් ඇත්තටම ඒ වගේ වල් බල්ලෙක් වගේ නැත්තම් මේ කටුව ගාලා නාගියලා අරයලා නෑලා දැන් ඌ තියාගන්නත් බෑ ඈ. ඉතින් ඒව පුරක්ගේ ඇඟට නැගලා ඌගේ මාර්ගයෙන් ගේම් එක ගහගන්න හදන පරපුරක් තමයි ওই රාජපක්ෂලා කියන්නේ. මම නැවත වාරයක් වුණ ඔයාලට මතක් කරනවා. රයිට්. එතකොට මේ කාල කන්නි එදා ඉදන් මේ රටට කරපු මේ විනාශය නිසා මේ රටේ බුද්ධිමත්තු ටික රට දාලා ගියා කියන්න ඔයත් මමත් අපි හැමෝම දන්නා කියන කරුණ. එතකොට මේ රටේ මිනිස්සුන්ට ජොබ් ටික නැති වුණා. අර මතකනේ මේ කාගේද JR ගේ කාලේ ජොබ් බර ගාණක් ලක්ෂ ගාණක් නැති කරලා මිනිස්සුන්ට කම්කරු යුද්ධයක්. ඒ කියන්නේ කළු ජූලිය කියලා එකක් ඇති කරන තත්ත්වෙටපත් කරේ. ආන් ඒ වගේ මේ වගේ ඒ වගේ තත්ත්වයක් නැවතපත් ඇති කරා මේ රාජපක්ෂල එකතු වෙලා. එතකොට රටේ ආර්ථිකය කඩා බිමට දාලා කණ්ඩ බොණ්ඩ නැති තැනට වැඩ කරා. මිනිස්සුන්ට තෙල් ටික නෑ, ගෑස් ටික නෑ. හරිද? මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ කෑම නැති තැනට, සල්ලි නැති තැනට රටේ උද්ධමනය වැඩි කරලා ඒ වගේ තත්ත්වයක්, හරි දරුණු තත්ත්වයක් ඇති කරලා දුන්න මේ රාජපක්ෂලා විසින්. එතකොට මොකද්ද වෙන්නේ රටේ මිනිස්සුන්ට මේ යනෙනමක් තියෙනවද? හොඳයිද? සැපයිද? දැන් කොහොම හරි ඉතින් ඒ උන් කරපු හදිය මේ රටට කෙලවපු කෙලවිල්ලට අනේ ඉතින් අපේ අහිංසක මහා ජනතාව මොකද කරන්නේ? අපේ මහා ජනතාව තමයි අදටත් ඒ ණය අදින්නේ. ඒ ණය කන්දරාව අදින්න දැන් 18 පැනපු අපේ දරුවන්ට බඩු ෆයිල් එකකුත් ඕපන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ, එක එක පණක් ගේනවා. කතා කරන්න බැරි වෙන්න කට මුඛ වාඩම් දාන්න පණක් පවා ගේනවා දැන්. ඉතින් එහෙමත් කරගෙන ඒ දුක්කම් කටලුත් විඳ දරාගෙන අපේ මිනිස්සු කුඩත් අල්ලනවා බත් කන මීහරක්ට. ඔන්න හොඳයි නේද? සුපිරි. ඉතින් ඔයාලා දන්නවද ඒ දවස්වල තමයි ඔය ඔය ප්‍රශ්නේ වෙච්ච දවස්වල ගෙනාවා අර අපේ මහජනතාව නයික්. කවද ගෙනාවේ? අර කැලණිය ණය නෙමෙයි නයික් ගෙනාවා. ඇයි මේ ණය ගෙනාවේ? රට බේර ගන්න තමයි ගෙනාවේ ණයාව. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ උන් නයික් කියලා ගෙනල්ලා තියෙන්නේ ගැරන්ඩියෙක්. කවුද මේ? ඒ ණයා රට බේර ගන්න පිනේ පුප්පයි කියලා බලන් ඉන්නවා අපේ මිනිස්සු මහ ජනතාව. බලනකොට මොකද උනේ? ණයාට පිනේ පුප්පන්න, ඒ කියන්නේ පිනේ පුප්පන්න බං ණයෙක් නෙමෙයි ගැරන්ඩියෙන්නේ. කවුද මේ ගැරන්ඩියා ඒතකොට? ඈ ණයාගේ වැඩේ ගැරන්ඩියට කරන්න බෑ. ඒ තමයි අඹලගේ ගෝඨාභයේ විරුවා. උට පිනයක් නෑ. ඌ ඇවිල්ලා උඹලා හිතන ජාති පුරක් නෙමෙයි. උට කොලයක් බලාගෙනවත් කතාවක් කරන්න බැරි
ඒ තරම්වත් පෞෂත්වයක් නැති ගොබිලෙක් කියලෙම කියනවා ගොබිලෙක් රයිට් ඕකේ ප්‍රශ්නයක් නැහැ ඉතින් එහෙම කොහොම කොමාරි ඉතින් අපේ රටට එහෙම කියලා වුණා දැන් ඉතින් මොකද කරන්නේ ගිව ගිව අර පූර්වේ කරුඹ ගිවනවා අපේ මහ ජනතාව කෝටි දෙකමාර ඉතින් මේ ළඟදී මේ මහා මේ මොකද්ද අසික්කිත කතාවක් කියලා තියෙනවා ඔය ගොබිලොන්ගෙන් එක ගොබිලෙක් මං කියන්නම් කවුද කියලා ලැජ්ජ නැති එකෙක් කියලා කිව්වොත් හරි ඉතින් ඌ පොසොන් පොයි දවසේ මේ ඔය පහුගිය පොසොන් පොයි දවසේ දාන්සලක් දීලා කියලා තියෙනවා මොකද්ද මේ පොරට කියන්නේ මං කියලෙම නමත් කියන රෝහිත අපේ ගුණවර්ධන කියන උඹලගේ අමාත්‍යවරයා ඉතින් මේ පොර කියලා තියෙනවා මේ දාන්සල දීලා මේ අරගලේ දරුවෙක් ආවලු දාන්සලට අරගලේ යාලගේ ගෙවල් ගිනේ තිබ්බ දරුවෙක් එහෙම තමයි මේ කියලා තින්නේ එයාලගේ දාන්සලට ආවලු ඉතින් මේ දරුවට බත් කටවල් දෙකකුත් කැවවලු ඔළුවත් අත ගෑවලු ඔළුවත් අත ගාලා තව කාපම් මගේ පුතේ කියලා තව බත් හැදී දෙකකුත් බෙදලා ඉතින් එහෙම හරි ආදරෙන් කතා කරලා සැලකුවලු හරිද ඉතින් ඇත්තම කියනවා නම් ඕවට දැන් අපි රැවටෙන්න ඕනද ඈ ඕවට දැන් අපි රැවටෙන්න ඕනද උඹලා හිතුවද අපි උඹලා මේ රට චීනට දුන්නට අපි චීන්නු බවට පරිවර්තනය වෙලා කියලා ඈ එහෙම හිතුවද අනේ එහෙම වෙලා නැහැ තාම මේකෙන් කොටහක් එහෙම වෙලා ඇති හැබැයි ඉතුරු කොටහ තාම එහෙම වෙලා නැහැ ඉතින් කොහොම හරි මේ මෙලෝ අධ්‍යාපනයක් නැති අට පාස් හරිද අටවත් පාස් නැති අට පාස් කියන එකත් හොඳ වැඩි අටවත් පාස් නැති මේ වගේ මහා මෝඩ තක්ක තීරු ඈ කිසිම වැඩකට නැති ගොබිලෝ පාර්ලිමේන්තුවට යවලා අවුරුදු 20ත් 25ක ඒ කියන්නේ ඒ වගේ කාලයක් උන්ට V8 දීලා උන්ට කෑම බීම ටික දීලා උන්ව නඩත්තු කරන්න තරම් ඇයි බං අපි මෝඩ වෙන්නේ මෝඩ උනේ ඇයි කියලාත් මං අහන්න ඕනේ ඉස්සරහට මෝඩ වෙන්න ඕනද කියලාත් අපි අහන්න ඕනේ ඈ උගල ඔය පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස නඩත්තු කරන්නේ ඈ අපි මහ ජනතාව පාර්ලිමේන්තුවේ එක වේලකට කොච්චර ප්‍රමාණයක් සල්ලි ඉඳන් එනවද කියලා උඹලා දන්නවද දන්නේ නැහැ ඒ වගේ විස්තර මං ඉදිරියේදී කියන්න ඈ ලයිට් බිල් කීයද ටෙලිෆෝන් බිල් කීයද කෑම් බීම් වලට කොච්චරක් වෙනවද උන්ට කෙලින්ම යන්නේ සෙට් මෙනු යන්නේ ස්ටාර්ටර් එකයි සුප් එකයි මේන් ගෝස් ඕවත් එක තමයි උන් කන්නේ හරිද අපි කන හැටි ලිපවත් දන්නේ නැහැ මල්ලි කියනවනේ රයිට් අන්න එහෙම තමයි වෙලා තියෙන්නේ ඉතින් කොහොම හරි මේ රටේ පුරවැසියෙක් නොවන තවත් ඔය පුද්ගලයෝංග පාර්ලිමේන්තුව තියාගෙන අපි ඒ ඇස්සේ නඩත්තු කරනවා කියලා මම ආයෙත් පාරක් මතක් කරනවා මතකයිනේ කවුද කියලා ඩයනා ගමගේ නැත්තම් කවුද නයනා සමන්මලි එයාව අපි කවලා පොලා හොඳට ඇති දැඩි කරනවා ඉතින් අපි මොකද අපේ රට පාලනය කරන්න කියලා අපි අර කරකස්සේ දාන් ඉන්න ඔය ගොබ්බ 70 හරි ඒවත් සුපිරි එතකොට මේකේ ඉන්න මම කෙලින්ම කියනවා මේ පාලි බින්දුවේ ඉන්න බෞතරයෙකුට ඇත්තම කිව්වා නම් අධ්‍යාපනයක් නැහැ හරි යමන් අධ්‍යාපනයක් නැහැ ඕකේ ඉන්නේ මාළ කඩපොම් දන්නවනේ මාළ කඩපේක කවුද කියලා ඔය මාළ කඩපේකෙත් තමයි රෝහිත අපේ ගුණවර්ධන කියන්නේ ඕකා ගිහිල්ලා දැන් ඕකා පාලි බින්දුව මේ කැමැතිවරේ කියලා ඌ මොකද්ද කරන්නේ ඌ අපි නඩත්තු කරනවා ඌ මොකද්ද කරන්නේ ඌ හම්බ කර ඌගේ පවුලත් හොඳට හදාගෙන ඌගේ ළමයින්ට සැප දීගෙන රාජපක්ෂලට ඌගේ කට්ට කනවා ඌගේ කටු ටික කාලා ලස්සනට රාජපක්ෂලගේ රෙජිමනියක හදන්න උත්සාහ කරනවා ඕක තමයි කරන්නේ අනේ ඉතින් අපේ මහ ජනතාව මං ආයෙත් කියනවා මොකද කරන්නේ වැඩක් නැහැ බං කතා වැඩක් නැහැ ඒ වෙන කතා වැඩක් නැහැ ඉතින් කොහොම හරි අපි වෙනස් කරන්න ඕනේ ඕන් ඔය සිස්ටම් එක අධ්‍යාපනයක් නැති තට්ටෙයි බඩයි විතරක් තියෙන ආයෙත් කියනවා තට්ටේ බඩයි විතරක් තියෙන අටපස් ගොන් 70ක් පාර්ලිමේන්තු අස්සර දාගෙන ආතල් ගන්න කාලයක් නෙමෙයි මේක. බුද්ධිමත්තු ටික රටෙන් යනවා, රටෙන් පන්නනවා, නැත්තම් රට දාලා යනවා. එහෙම වාතාවරණයක අර වගේ අටපස් මොඩියෝ ටිකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඈ V8 අරගෙන හොඳට කෑම බීම කාගෙන අපේ මිනිස්සුන්ගේ මුදල් වලින් මුන් සැප ගන්නවා. මුන් සැප ගන්නවා. මෙන්න මේ ක්‍රමවේදය වෙනස් විය යුතුද නැද්ද මම ප්‍රශ්නයක් ඉදිරියට ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක් ඉදිරියට අහනවා අවුරුදු 75කට අධික කාලයක් අපි මේ ආකාරයට ඔය වගේ මෝඩයෝන්ව නඩත්තු කරගෙන අවිලා තියෙනවා අපේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ඒකනේ තිත් ඇත්ත නේද තවදුරටත් අපි එකහිම කරන්න ඕනේද රනිල් වික්‍රමසිංහ කියන්නේ ඊයේ ඒ කියන්නේ ඊයේ දවස තුල අර කට්ට කඩාගෙන බිත්තරෙන් එළියට ආපු කුකුල් පැටියෙක් නෙමෙයි යා ඒ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා 6 වතාවක් අගමැති වෙච්ච
අගමැති ධූරයේ ඔබවපු පුද්ගලයේ. එතකොට එයා දැන් කියනවා මම 2048 දී මේ රට ගොඩ ගන්නවා, හරිත ආර්ථිකයක් ඇති කරනවා, අපේ රටෙන් ණය දෙන්න පුළුවන් වාතාවරණයක් ගෙනවලු අනිත් රටවලට. යකෝ, ඔය කාලා ඉන්න කලින් මේ රටේ බිත්තරයක් එහෙම කාලා ඉන්න පුළුවන් වාතාවරණයක් තිබ්බනේ. දැන් බිත්තරේ තියෙනවද? නැහැ. යකෝ, මේ රටට කිකිලියෝ ටිකක් දැම්මලා බිත්තර ටිකක් වවා ගන්න හදා ගන්න බැරි පින් ජනපති කියනවා 2048 වෙද්දී. මොකද්ද? කෘතිම මොලේ මගින් ඒවත් භාවිතා කරලා ආසියාවේ හොඳම රට කරලා ආසියාවෙන් එතකොට අනිත් රටවලට ණය දෙන්න පුළුවන් සුපිරිම විදිය රටක් කරනවලු දූපතක් කරනවලු මේක. හරි. අපි රැවටුණා. හරි මචං. අපි රැවටුණා සුපිරි ඔයා ඔයා අමරු. හරි. අපි දෙන්නම් ඔයාගේ පස්සේ දැන් ඔයා එන රූට් එකේ ඔය ලස්සන සුරංගනා කතා වහගෙන අපි ඔය ලස්සන ලෝකෙ දකින්න තනිලෝ බොගෙත් එක්ක අපි එන්න. යමංකො බලන්න ඔබගේ ඔය ලස්සන හරිත ලංකා බලත් ඵලයල්ලා. ඉතින් කොහොම හරි බිලියන 80 ගාණක් කොහොම හරි අපේ රට ණය වෙලා තිනවනේ. ඔය රනිල් වික්‍රමසිංහව ගන්නකොට බිලියන 80 ගාණක් අපේ රට ණයයි. එක එක රටවල වලට. එතකොට ඔය බිලියන 80 ගාණට සම්පූර්ණ වග කියන්න ඕනේ රාජපක්ෂලා විතරක් නෙමෙයි. මම එකක් කියනවා. ඔය අගමැතිලා ඉන්න කාලේ රනිලුත් මේ වගේ ওই ණය වලට වග කියන්න ඕනේ. හරිද? රනිල්ට තිබ්බනේ මොකක් හරි බලතල තිබිලා තියෙනවනේ. ඒතර එයාත් ඔය මේ ණය වලට කරගහන්න ඕනේ නේද? රට ණය වෙලා තියෙනවනම් මේ රට කෙලවිලා තියෙන එකද වග කියන්න වෙනවා රනිල් මහත්තයෝ. ඒක අපිට අමතක වෙලා නෑ. හරිද? මේ රාජපක්ෂලා විතරක් නෙමෙයි තොපි ඔක්කොම එකයි. තොපි ඔක්කොම මේ රට කෑවා. හරි. මේක මං ආයේ කියනවා. ඉතින් කොමාරි දැන් මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා කියන්න උත්සාහ කරනවා අරගලේ තමයි රට මේ තත්ත්වයට ඇදලා දැම්මේ එහෙම කියලා. ඉතින් අරගලේට කලින් මහා සුන්දර ඈ මහා සුන්දර කිරියෙන් පැණියෙන් ඉතුරුන කිරි කාලා බත් කාලා ඕම හිටපු කිරි වලින් අත හොදපු පැණි වලින් අත හොදපු ඈ එහෙම සුරපුරයද්දකෝ තිබ්බේ මේ රටේ. එහෙම සුරපුරයද්ද තිබ්බේ. තොපි එන්න කලින් එහෙම කියන්න තොපි ඈ. එතකොට මේ කණ්ඩ බොණ්ඩ නැතිව රටේ ආර්ථිකයට කෙලවිලා තෙල් පෝලිං ගෑස් පෝලිං මිනිස්සු පෝලිං වල මැරලා වැටෙනකොට මන්ද පෝෂණයෙන් ඉන්න ළමයි ප්‍රමාණය අවුරුදු පහට අඩු ළමයි ප්‍රමාණය දවසින් දවස උඩට යනකොට ඈ බේතට පෙත්ත නැති වුණාම ස්පිරිතාලවල කැතීටර් ටික එක එක යන්ත්‍රෝපකරණ ටික කැඩිලා ගියපුවාම එහෙම තත්ත්වයක් උඩ ඒ දරිද්‍රතාවයෙන් පෙළුණ නිර්ධන පන්තියේ මිනිස්සු තමයි යකෝ පාරට බැලලා අරගලය කියන එක නිර්මාණය කරේ. නැතුව තොපුවේ ඇඟිල්ල දික් කරන එක එක සංවිධාන නෙමෙයි. ඒ සංවිධානවල එවුම් අරගලය කියන එක පාවිච්චි කරන්නේ ඒකට බැස්ස එක අපි පිළිගන්නවා. බහින් බැස්ස අනිවාර්යයි. මොකද බැස්ස මොකද අන්නේ පහණෙන් එළිය බලන කාලකන් තුච්චෝ ටිකක් මේ රටේ ඉන්නේ. ඉතින් එහෙම රටක ඒ වගේ දෙයක් කතා කරන එක සාමාන්‍ය දෙයක්. රයිට්. එතකොට ඉතින් මේ අරගලයට මුම් බණිනවනේ දේශපාලක. දැන් උඹලා ඇත්තටම බණින්නේ කාටද? උඹලා ඡන්දේ බලාපොරොත්තු වෙන ඔය ජනමතය කියලා කියාගන්න අහිංසක ජනතාවට. ඒ ජනමතය නියෝජනය කරන ජනතාවට තමයි උඹලා බණින්නේ. අරගලයට බණිනවා කියලා කියන්නේ. ඒක තමයි අර්ථකථනය. දැන් ඉතින් රනිල් මහත්තයා නැත්තම් උඹලගේ අටවෙනි විධායක ජනාධිපති තුමා ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? අවුරුද්දක් නේ. ලේසිනේ අවුරුද්දක කාලයක් ගිහිල්ලා තිනවා මේ දේ වෙලා. එතකොට අවුරුද්දක කාලයක් ගිහිල්ලා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වලගේ මොනවද කරේ? ඇත්තම කියනවා මොනවද කරේ කියලා කියපල්ලා. මම මෙහෙම අහන එකත් වැරදි. මොකද 6 පාරක් අගමැති වෙලා රනිල් වික්‍රමසිංහ මොනවද කරේ කියලාත් මට අහන්න පුළුවන්. ඉතින් මේක ජනාධිපති වෙලා අවුරුද්දක් හිටියා කියලා මොනවද කරන්නද? ඇති කෙංගෙඩියක් නෑ පොරට කරන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ රටේ බිත්තරයක් ගන්න තිබ්බ එකත් බිත්තරෙත් නැති කරන තැනට වැඩලා බිත්තරෙත් දැන් රටින් ආන මේ ගේන තැනට ආනයනය කරන තැනට වග බලා ගත්තා යා එතුමා. ඉතින් කොහොම හරි අවුරුද්දක් ඇතුළත කිකිලෝ ටිකක් දාලා මේ රටේ බිත්තරයක් හදා ගන්න බැරි වෙච්ච රනිල් මහත්තයා කියනවා දැන් කෘතිම බුද්ධිය ගැන කතා කරනවා. එතකොට ඉතින් ඔය වගේ දේවල් සුන්දර දේවල් කියනවා හරියට. ඉතින් ඇත්තටම කියවා නම් ඔයා දැන් වයස වැඩි. ඔයාට මේ තරුණයින්ගේ අනාගතයත් එක්ක මේ රටේ ආර්ථිකය හැදීමේ මේ මහා කාර්යයත් එක්ක හැප්පෙන්න තරම් ලොකු මානසිකත්වයක් ලොකු හයියක් තියෙන මිනිහෙක් නෙමෙයි. ඔයාට හයිය තිබ්බ කාලෙත් ඔයා කරපු දෙයක් නෑ. හැබැයි ඔයාට හයිය තිබ්බා ටයර් දාලා මිනිස්සු පුච්චන්න අතුරුදහන් කරන්න
බටලන්ත වගේ වහදර නියපුතු ගලවන්න වගේ දේවල්ට වට ලොකු හයියක් තිබ්බා. හැබැයි දැන් ඔයාගේ හයි අපිට පෙන්වන්න දෙන්න එපා. මොකද උඹලා අපේ අත්තේ ඇඟිලි 10ම නියපුතුනේ බං. මොනවා ගැලෙව්වත් අපේ කටවල් වහන්න බැඹලා ආන්න පණත් නෙමෙයි ඕන රෙද්දක් කරන් වරෙල්ලා. මේ කටවල් වහන්න බෑ. කෙලිම මරලා දාපල්ලා මරණයකත් එච්චර ලේසි නෑ. දැන් ඉතින් කොහොම කොහොම හරි මේ රනිල් වික්‍රමසිංහගේ කටින් මේ ළඟදී එළියට පැන්න පොඩි කතාවක්. මම ඒ කතාව කියන්න මාධ්‍ය නියාමනය කරන්න හදන්නේ ඇයි කියලා. ඒ කියන්නේ අර විකාශන අධිකාරී පනත කියන දන්නේ ඇයි කියලා. එයාට විරුද්ධව කතා කරන එක නවත්තන්න තමයි මේ විකාශන අධිකාරී පනත සම්මත කරගන්න හදන්නේ කියලා ඔය රනිල් වික්‍රමසිංහ කියන විධායක ජනාධිපතිවරයාගේ කටින් කියවුණා. එතකොට මට විශේෂයෙන් දැන් මේ රනිල් වික්‍රමසිංහට කියන්න ඕනේ මහත්තයෝ, ඔයා විධායක ජනාධිපති වුණාට ඔයා අඳින්නේ ටෙම්පරියක්. ඒක හොඳට මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු කාලේ තමයි ටෙම්පරියක් විදියට අඳින්නේ. මම මේක ඉංග්‍රීසි වලින් කිව්වට මම මේක සුද්ධ සිංහලෙන් කිව්වොත් ඔයා ඇවිල්ලා පින් ජනාධිපති කෙනෙක්. පිනට ආපු පුරක්. එතකොට ඔයාට ඕන නම් මේ රටේ පනත් කෙඩුම්පත්, ඒ කියන්නේ නීති පනත් ගේන්න ඔයා පොලේ පය ගහලා මේ මහ පොළොව මත ඔයාගේ ජනමතය පෙන්වන්න. ජනමතය පෙන්නලා ඔයා එන්න, ඔයාගේ ඔය විධායක බලය අපේ මිනිස්සුන්ට පෙන්වන්න. පනත් වලින් පනත් හදලා ආරාමය කරලා ඉතිගේව කරලා. මොකද මේ එතකොට අපි ඔළුව නමන්න ලෑස්ති. මොකද ඔය වගේ ටෙම්පරියක් අදින පොරකට අපි ඔළුව නමන්න ඇත්තටම ලෑස්ති නැහැ. මොකද ඔයාලා ගේන ඔය අන පනත් වලින් ඔයාලා ඒවා ඕවා ගෙනල්ලා ඕගොල්ලෝ යයි. ඊට පස්සේ දුක් විඳින්න අපේ අහිංසක ජනතාව, අපේ රටේ මිනිස්සු තමයි ඔය පනත් වලින් දුක් විඳින්නේ. මොකද එදා ත්‍රස්තවාදී පනත සම්මත කරාට පස්සේ අද දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අද කවුද එකෙන් දුක් විඳින්නේ? එකෙන් දුක් විඳ මේ රටේ දකුණේ අහිංසක මිනිස්සු, නැත්තම් දකුණේ ද්‍රවිඩ උතුරේ ඉන්න මේ ද්‍රවිඩ ජනතාව කිව්වොත් මන් නිවැරදි. පාලකයෝ තමන්ගේ පටු පරමාර්ථවලට තමන්ගේ දේශපාලන දුර්වලතා වහගන්න අනපනක් හේන්න පුළුවන්. හැබැයි ඒව ගෙනල්ලා අනාගතේ ඒ වගේ දුක් විඳින්නේ අපේ රටේ අහිංසක මිනිස්සු කියන එක මම නැවතත් කියනවා, නැවත වාරයක් කියනවා. හරිද? ඉතින් ඒ නිසා රටේ වෘත්තික විදියට, රයිට්, රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් විදියට මම කියනවා නැවත නැවතත් ඔය විකාශන පනත වේවා, ත්‍රස්ත විරෝධී පනත වේවා, ඔය ඒ පනත්වලට අපි විරුද්ධයි. මොකද ඒ පනත් මේ රට තුළ සම්මත කරගන්න උත්සාහ කරන හැම වාරයක් පාසාම අපි ඒවට විරුද්ධව නැගී හිටිනවා කියන එක අමතක කරන්න එපා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ. නැත්තම් රටද කවුද මේ අටවන විධායක පින් ජනාධිපතියෝ? රටේ පවතින නීතිය හැමෝටම එකයි නම් ජනාධිපති කොමිෂන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කියලා තියෙනවනම් රටේ නීතිය හැමෝටම එකයි කියලා. එතකොට ඇයි මේ නීතිය රටේ ලොක්කොන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මම ඒක අහන්න කැමතියි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන්, නිලධාරීන්ගෙන්. ඒ ලොක්කන්ට ක්‍රියාත්මක වීම තමයි මේ රටේ මිනිස්සු බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ රටේ ලොකු තැන්වලට නිසි දඩුවම් ලැබෙනවා නම් අනිවාර්යෙන් පොඩි තැන් ඉබේම හැදෙනවා කියන එකත් මතක තියාගත්තොත් හොඳයි. එතකොට අද මේ රට විනාශ වෙලා තියෙන්නේ මහා පරිමාණ අපරාධවලට මේ රටේ දඬුවම් නැති හින්දා, රයිට්, ක්‍රියාමාර්ග නැති හින්දා. අර කොස් ගෙඩියක් කඩන, පොල් ගෙඩියක් කඩන එකව ඉරේට දාලා කුඩු මොනවාද කොකේන් වගේ දේවල් මහා පරිමාණයෙන් බිස්නස් කරන්නේ ඌව පාර්ලිමේන්තුවේ තියාගන්නවා, රයිට්. ඊට පස්සේ මේ තව මොනවද වංචා දෝෂණ ඔය හැමදේම කරන කාලව පාර්ලිමේන්තුව වාසේ තියාගන්නවා. හැබැයි පුංචි වැරද්දක් කරන මිනිස්සයට නඩු පිට නඩු දාලා ඒ මිනිස්සාව හිරේ දාන්න තරම් මේ නීතිය, මේ නීති ක්‍රියාත්මක කරන බලධාරීන්, මේ අනපනත් කෙටුම්පත් නිර්මාණය කරන මේ අවලම් පාලකයෝ ඒ තත්ත්වයට වැටලා තියෙනවා. මිනිස්සුන්ව ඌරගෙන කනතැන්නටපත් වෙලා තියෙනවා. ඒක දුකින් උනත් කියන්න ඕන දෙයක්. ඉතින් ඒවට යට වෙලා එතකොට ඔය එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිද්ධිය ගැන කතා කරා. ඉතින් ඒවට ඇත්තටම ඔය ඒ වගේ ඒ සම්බන්ධ දේව අත යටින් වෙච්ච ගනුදෙනු තියෙනවා කියලා අපි හැමෝම දන්නවනේ. ඔය එක්ස්ප්‍රෙස් පර්ල් එකේ බිලියන 8.6 ගානක් අපිට ඇමරිකානු බිලියන ඩොලර් 6.6 ගානක් අපිට හම්බෙන්න තියෙනවා. හරිද? ඒ දේවල් ගැන කවුද කතා කරන්නේ? මේ වන්දියක් ඒක ලැබෙන්න තියෙන දෙයක්. ඒ ගැන කතා කරන්න බෑ. ඒවට නීතියක් ගෙනල්ලා ඒව ගැන කතා කරොත් ඇතුළට දාන්න පුළුවන්. උන් කරන දේවල් හොඳයි, අපි කරොත් ඒවා නීති විරෝධී. හැබැයි එකක් කියන්න, ඔය එක්ස්ප්‍රෙස් පර්ල් එක ගැන බල මොන පණක් දැම්මත් මේ මම කතා කරනවා. මගේ මම ද කවුද? මම ඩීකී, රයිට්. ඒ කියන්නේ
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වෙන DK Vlogs ආයතනයේ අයිතිකරුවෙකුත් හරි. ඒ පුද්ගලයා විදියට රටට සමාජයට සේවයක් කරන ඩොලර් එක ගේන උඹලට වඩා සේවයක් කරන පුද්ගලෙක් විදියට මට ඒ දේ කියන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒ වගේම මම අහන්න කැමති දැන් ඔය Express Pearl නෞකාව සම්බන්ධයෙන් CID එක කිසිම විදියෙ විමර්ශනයක් තාමත් කරන්න පටන් ගත්ත නැත්තේ ඇයි? ඇයි කට උත්තර ගන්න ඔය පුද්ගලයෝවන් ගෙන්නුවේ නැත්තේ? හැබැයි බලන්න ඕනේ ගෝඨාභය එළවන කාලේ අරගලේ කාලේ ජෝ ගෝඨාභයගේ ජොකා අතගාපිකාවයි ජෝ ගෝඨාභයගේ තුවාය අතගාපිකාවයි බෙඩ්ෂීට් එක ළඟ තිබ්බ එකයි ඈ ඌගේ ගස්ලබු කෑල්ලක් ආප එකයි මොකද්ද ඇඳේ හිටියා පුටුවේ වාඩි වුණා කියපු මිනිසයාටයි පන්න CID එක විසින් විමර්ශන කරා කට උත්තර ගන්න දවසක් ගානේ දවස් ගා ඒ කියන්නේ සත්ති ගණන් ගෙන්නුවා CID එකට අපරාධ විමර්ශනයකට ඇයි දැන් මේ Express Pearl එකට ඒ වගේ විමර්ශන කණ්ඩායම් මේ නැත්තේ ඒ වගේ විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැත්තේ මොකද Express Pearl නෞකාවේ අර මහා විශාල වන්දිය ගන්න තියෙන එක ඒ යට ගහන්න හදන එක ගෝඨාභයගේ තුවාය නැත්නම් ගෝඨාභයගේ ජොකා තරම් වටින්නේ නැද්ද කියලා මම උඹලගෙන් අහනවා එහෙනම් දෙයියන්ගේ පිටයි මං ගිහින් එන්න පරිස්සමට හිටපල්ලා කියපු ටික තේරුණා කියලා මම හිතනවා ජය වේවා